අරගල කියන එක ලේසියෙන් ජය ගන්න බෑ. අපි හිතනවානේ අරගල කරොත් අපිට ජයග්‍රහණ ලැබෙයි කියලා. නෑ. අපි ඉතිහාසය ඉගෙනගෙන තියෙනවා. සෝවියට් රෂ්‍ය අරගලය, ප්‍රංශ අරගලය, වියට්නාම් අරගලය මේ වගේ අරගලයන් අපි ඉතිහාසය අරගෙන බැලුවොත් අපිට නිකන් එක පාර්තේ ජයග්‍රහණ ලැබෙන්නේ නෑ. අපි පුළුවන් තරම් සටන් කරන්න ඕනේ. අවිහිංසාවාදීව සටන් කරන්න ඕනේ. එහෙම සටන් කරොත් තමයි අපිට ඒක ජයග්‍රහණය කරහා යන්න පුළුවන්. හොඳම උදාහරණයක් තමයි ඊජිප්තු අරගලය ගමුකෝ අපි. ඊජිප්තුවේ පැවැත්වෙච්ච අරගලය. හොස්නි මුබාරක් අවුරුදු 35ක් එක දිගට ඊජිප්තුව පාලනය කරා. හැබැයි ඔහුගේ පාලනය ආත්මార్థකාමී වුණා. පෞල් පාලනයක් දක්වා එය ව්‍යාප්ත වුණා. ඒ නිසා මිනිස්සු පාරට බැස්සා. ඊජිප්තු වාසීන් පාරට බැස්සා. පාරට බැහැලා අපි වගේ දවස් 50ක් නෙමෙයි මාස 6ක් ගත වුණා යාට ඒ පුටුවෙන් ඉවත් වෙලා යන්න. මාස 6ක්. ඊට පස්සේ ඊජිප්තුවට හොඳ නායකයෙක් ලැබුණා. ඒතොර මේකෙන් අදහස් වෙන්නේ අපි අරගලය ජයග්‍රහණය වෙනකන් අපි තියත් කරන්න ඕනේ. ජයග්‍රහණය වෙනකන් ලැබෙනකන් අපි අරගලය කරන්න ඕනේ කියන එකයි එකෙන් අදහස් වෙන්නේ. වැඩි ඕනේ නැහැ. ඔය ඉන්දියාව ගමුකෝ. අපි asal වෙසි රට ඉන්දියාව. ඉන්දියාවේ තිබුණා ජල්ලිකට්ටු කියලා පාරම්පරික ක්‍රීඩාවක්. ඉන්දියාවේ රාජ රජය තීරණය කළා ඒ ජල්ලිකට්ටුව දානම් කරන්න ඕනේ කියලා. ඒතර මොකද කරේ? ඉන්දියානුවන් මරීනා බීච් එකට ගිහිල්ලා ඒ වෙනුවෙන් අරගල කරා. අරගල කරලා මාස දෙකක් එක දිගට සටන් කරාට පස්සේ තමයි ඔවුන්ට ඒ ක්‍රීඩාව ආයත ලැබුණේ. ඒතර මාස දෙකක් ගියා ඒගොල්ලන්ට ඒ අරගලේ ජය ගන්න. මේකේ විශේෂත්වය මොකක්ද කිව්වොත් පාලකයෝ ඉන්නවනේ පාලකයෝ. ඒගොල්ලන් වාඩි වෙලා ඉන්න පුටුවේ තියෙන ප්‍රශ්නය ඕක. මම දන්නේ අපේ ලංකාවේ මොන ಜಾති ගම් එකක් ඒක ඇලවලා තියෙනවද කියන එක. ඒ පුටුවේ ඉඳලා නැගිටින්න අමාරුයි. ඒ පුටුවේ ඉඳලා නැගිටින්න අමාරුයි. හරි ඒගොල්ලන් නැගිටින්න උත්සාහ කරත් හරි ඒ පුටුව ඒගොල්ලන්ව අතාරින්නේ නැහැ. ඒ තරම් විශ්ව බලයක් ඒ පුටුව තුල තියෙන්නේ.